මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් වන්නට ඕන අනිකුත් කිසිම අපේක්ෂකෙක් මේ වන විට කිසිම එවැනි තර්කානුකූල වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා නැහැ. සියල්ලන්ටම ධනය උත්පාදනය කළ හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීම තම අරමුණ බව ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසනවා. දිලිත් ජයවීර මහතා ඊයේ පසුරුවේ ගාල්ලට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. ගාල්ල ශිවම් කෝවිලට පැමිණි දිලිත් ජයවීර මහතා අනුතරව කළුවැල්ල සුල්ලියා මුස්ලිම් දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගත්තා. අපිට අවශ්‍යයි සාම්ප්‍රදායික රැකියා ඒ වගේම සුභ සාධනකමේට ඔබට කියපුව අපි සියලු දෙනාටම ධනය නිර්මාණය කරගන්නට පුළුවන් පරිසරයක් හදන්න. ඒ පරිසරය හදන්නට තමයි අපි කියන්නේ මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් වන්නට ඕන. අනිකුත් කිසිම අපේක්ෂකෙක් මේ වන විට කිසිම එවැනි තර්කානුකූල වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ නැහැ. ඔවුන් අර සාම්ප්‍රදායික ප්‍රතිපත්තිම කියමින් ඉන්නවා. ඉතින් අපිට අවශ්‍ය අලුත් දෙයක් කරලා ඒ අලුත් දෙය තුළ නිර්මාණශීලීව ඉතාම ශුද්‍ර ව්‍යවසායකයාගේ සිට විශාලතම ව්‍යවසායකයා දක්වා ඒ වගේම ඉතා කුඩා අපේ අහිංසක දුප්පත්ම දුප්පත් පවුලේ සිට විශාලතම ධනවත්ම පුද්ගලයා දක්වා කොහොමද මේ ධනය නිර්මාණය කරගන්නේ රටක් හැටියට, එයින් අපි කොහොමද මේ රටේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ කියන එක තමයි අපි ඉදිරිපත් කළ තියෙන්නේ. මම හිතනවා එය ආකර්ෂණීය වේ සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ දියුණුව ගැන හිතනවා නම්. අඳුරු අසරණ ඉරණමකට ඇද වැටලා තියෙන අපේ රට ඉරණමෙන් ගොඩ ගැනීම මේ රටේ සියලුම ලක්වැසි ජනයා එකට ඒකාබද්ධව එකමුතුව ඒකරාශි වෙලා ඉන්න වෙලාවක තමයි මේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ. මම හිතනවා තරුව ලකුණින් ඓතිහාසික වෙනස සූදානම් කරන්න දකුණ නැගෙනහිර බටහිර සියලු බේදවලින් තොරව ලක්වැසි ජනයා ලෑස්ති වෙලා ඉන්නවා. සැප්තැම්බර් 21 වෙනිදාන් පසු මෞබිමේ සතුරන්ට තරු පෙනෙන රටට තරු බබලන යුගයක් උදා වෙන බව අපිට සාතිකයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.